Sanath Jayasuriya Mahata Samaka, Don Arunasiri, Vinodan John, Hemanta Vikramaratna Saha, Jayant Amarasingha Yana Ayage Nam, Idiripattu Therim Committee Ayatulath. Asantha Mel Mahatage Sabhapathitwen Yut Cricket Therim Committee Nilakalaya, Pasugiya December 31 Wenadain Awasan Wu Athara, Australianu Taraga Sancharayen Pasuwa, Nava Cricket Therim Committee Weda Katiyutu Arambha Kirimata Niyamitai. 1989 දී ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට පිවිසි සනත් එදා මෙදා තුර ක්‍රිකට් පිටියේ බොහෝ වාර්තා අලුත් කරන්නට සමත් වුණා. ඔහු සතු වසර 22ක ජාත්‍යන්තර අත්දැකීම් අනාගත ශ්‍රී ලංකා පිල නම් කිරීමේදී කෙසේ යොදා ගනිවිද? තීරීම් කමිටුවක් සභාපති හැටියට පත් වෙනවා කියන එකත් හරියට අතුරේ යෑමක් වගේ වැඩක්. ඒ නිසා බොහොම බුද්ධිමත්ව කල්පනාකාරීව ඔහුට ඒ කරන්න පුළුවන් බව මට විශ්වාසයක් තියෙනවා. මෙය දේශපාලන පත්වීමක් හැටියට සලකන්නේ නැත්නම් සනත් ජයසූරිය ඌට මේක කරන්න සුදුසුකමයි හැකියාවයි තියෙනවා. ඌට කණ්ඩායමක් හැටියට ඒ තේරීම් කටයුතු හරි හැටියට කරන්න පුළුවන් වෙයි. අපි ඌට සුබපතනවා. විශේෂම ඌ විශ්‍රාම ගත්තට පස්සේ විස්තර ਵਿਚාර වලට ගිහින් ශ්‍රී ලංකාවේ තිබෙන සමහර උපාය මාර්ගයන් පිළිබඳව සඳහන් කරන මම අහලා තිනවා. දැන් ඇත්තටම විස්තර ਵਿਚාර නවත්තලා තේරීම් කමිටුව බාර ගන්න එක වගකීමක්. ඒකට මම හිතන්නේ සනත් ජයසූරිය තමයි වඩාත්ම සුදුසු පුද්ගලයා කියලා මම හිතන්නේ. ශ්‍රී ලංකා ජනතාවගේ හදගැස්ම හා සමවුණු ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත රිද්මය හැඩගැස්වීමේ වගකීම ඉටු කරන තීරීම් කමිටුවේ මීළඟ ප්‍රධානතම අභියෝගය 2015 ලෝක කුසලානයයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කවදත් දේශපාලනය හා බැඳී තිබුණත් දේශපාලනඥයෙකු තීරීම් කමිටුවට පත්වන මෙවන් බොහෝතක අතීතයෙන් පාඩම් ඉගෙන වර්තමානයේ සංයුතිය සෑදීම සනත් ජයසිරිය මහතාගේ වගකීමයි. ඉස්සරහා ක්‍රිකට් වලට ඔහු හොඳ වැඩපිළිලක් සැලසුම් කරගෙන ක්‍රියාත්මක කරයි කියලා මම හිතනවා. අද ඉන්න ප්‍රවීණ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් තේරුම් කමිටුවත් ක්‍රිකට් පාලක මණ්ඩලයටත් එන්න කැමති නැහැ. මේ දේශපාලන බලපෑම් පහුගිය කාලේ ආවා. එතුමාට තේරුම් කමිටුවේ සභාපති වීම වරදක් මම දකින්නේ නැහැ. නමුත් මම දකින එකම ප්‍රශ්නේ තමයි එතුමා ඉතාමත් කෙටි කාලයකදී විශේෂයෙන්ම තාම විශ්‍රාම ගියා කියලාවත් කියලා නැහැ. ඉතින් එහෙම කෙනෙක් තේරුම් කමිටුවේ සභාපතිවරයා හැටියට ඉඳීම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.